අයිස් මන්ත්‍රාව්‍ය ගැන මේ දවස්වල යන කතාබහ මම හිතනවා මාර විදියටම මේ සමාජය ඇතුලේ ලොකු හානියක් කරනවා කියලා ළමයින්ට ළමයි කියන කට්ටිය ගැන තේරුම් අරගන්නේ නැතුව සමාජ ශෝධනයක් හරි සමාජයට යහපතක් හරි කරන්න හදනවා නම් ඒ විෂය දන්නේ නැතුව එක ලොකු අවුලක් මේ ආණ්ඩුව ඇතුලේ මේ මේ වෙලාවේ රටේ තියෙන දේ ඇතුලේ සිද්ධ වෙනවා දැන් වෙන දේ තමයි මේ අයිස් මන්ත්‍රාව්‍ය රට ඇතුලේ ව්‍යාප්ත වෙනවා කියලා මේ දරුවන්ව චෙක් කරන්න අරගෙන තුනේ පන්ති ඉන්න ළමයාගෙත් අයිස් තියෙනවා කියලා අල්ලගන්න තියෙන එක මම හිතනවා අයිස් මද්ද්‍රව්‍ය වලට වඩා අපයෝජනෙ සිද්ධ වෙන්නේ එතන කියලා. අයිස් මද්ද්‍රව්‍ය ගැන දන්නේවත් නැති අය විශාල වශයෙන් මේ සමාජය අපයෝජන වෙනවා. මේ වෙනකොට ලංකාවේ ජනමාධ්‍ය ඇතුලේ හීරු දෙරණ වගේ ජනමාධ්‍ය ඇතුලේ කෙලින්ම මේවා සම්පූර්ණයෙන්ම ප්‍රචාරය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව ඒකට නීතිමය අයිතියක් දීලා තිනවා මේ අයිස් මද්ද්‍රව්‍ය ප්‍රචාරණය කරන්න. මේ කරන්න හදන දේ ඉතාම බරපතල වැරැද්දක්. අයිස් මන්ත්‍රාවය ගැන මේ දවස්වල යන කතාබහ මම හිතනවා මාර විදියටම මේ සමාජය ඇතුලේ ලොකු හානියක් කරනවා කියලා ළමයින්ට. අපේ පළවෙනි විෂය ළමයි. ළමයි කියන කට්ටිය ගැන තේරුම් අරගන්නේ නැතුව මොන සමාජ ශෝධනයක් හරි සමාජයට යහපතක් හරි කරන්න හදනවා නම් ඒ විෂය දන්නේ නැතුව එක ලොකු අවුලක්. ඒ අවුල මේ ආණ්ඩුව ඇතුලේ මේ මේ වෙලාවේ රටේ තියෙන දේ ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් බරපතලම දේ දැන් වෙන දේ තමයි මේ අයිස් මද්ද්‍රව්‍ය රට ඇතුලේ ව්‍යාප්ත වෙනවා කියලා මේ දරුවන්ව චෙක් කරන්න අරගෙන. ඒ කියන්නේ ඉස්කෝලවල ළමයින්ව බාල ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වයස් භේදයකින් තොරව පොඩි පොඩි ළමයන් ඉඳලා තුනේ පන්ති ඉන්න ළමයන්ගෙත් අයිස් තියනවා කියලා අල්ලගන්න සීන් එකක්. එතකොට ඒක ඇවිදින් සම්පූර්ණයෙන්ම මම හිතනවා මේක බරපතල විදිහටම මේ ළමයින්ව අපයෝජනය කිරීමක් වෙනස් ආකාරයකින්. මම හිතනවා අයිස් මද්ද්‍රව්‍ය වලට වඩා අපයෝජනෙ සිද්ධ වෙන්නේ එතන කියලා. ඒ අපයෝජනෙ ඇවිල්ලා අයිස් ගහන කෙනාට වඩා අයිස් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනාට වඩා අයිස් මද්ද්‍රව්‍ය ගැන දන්නේවත් නැති අය විශාල වශයෙන් මේ සමාජය අපයෝජන වෙනවා. දැන් මම දන්න කෙනෙක් මට කියනවා එයා අයිස් ගැන මොනවක්වත් දන්නෙත් නැහැ. මොකද්ද ඔය අයිස් කියන්නේ? අපි පොඩ්ඩක් ගහලා බලමුද වගේ කියන එකකට ඇවිදින් තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට ලංකාවේ ජනමාධ්‍ය ඇතුලේ හීරු දෙරණ වගේ ජනමාධ්‍ය ඇතුලේ කෙලින්ම මේවා සම්පූර්ණයෙන්ම ප්‍රචාරය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතර අයිස් ප්‍රචාරණය කරන්නේ මේ ජනමාධ්‍ය විසින්. ආණ්ඩුව ඒකට නීතිමය අයිතියක් දීලා තිනවා මේ අයිස් මද්ද්‍රව්‍ය ප්‍රචාරණය කරන්න. මේ අයිස් මද්ද්‍රව්‍ය ප්‍රචාරණය කරන එක ඇතුලේ අයිස් කියලා දන්නේ නැති කට්ටියක් දැනගෙන මේ අයිස් කියන්නේ මොකක්ද කියලා අත්දැක බලන්න පටන් ගන්නවා. හෙරොයින් සම්බන්ධනුත් මේ වගේම තේරක් තමයි ලංකාවේ. හෙරොයින් සම්බන්ධනුත් මේ වගේ දෙයක්ම තමයි. ඉතින් මම හිතනවා මේ කරන්න හදන දේ ඉතාම බරපතල වැරැද්දක්. අපි තේරුම් අරගන්න ඕන දේ තමයි මේ කවර මේ මොන වගේ දෙයක්ද මේ ඉන්නේ. අයිස් ගෙන්නන අය ඉන්නවා මේවා ගෙන්නන අවස්ථා දෙක තුනකදී පුළුවන්කම තියනවා මේවන වළක්වන්න. මේවැ කවුද මේවා ගෙන්නන්නේ කියලා හොයලා බලන්නේ නැතුව ඒවැ පල්ලෙහාටම ඇවිදින් අයිස් හොයන එකේ කිසි තේරුමක් නැහැ. ගණ්ඩ තින්දු ජාතකයේ එක දෙයක් කියනවා සමාජය පිරිහෙන්නේ උඩින් ඉඳලා පල්ලෙහාට. උඩින් ඉඳලා පල්ලෙහාට පිරිහෙන්නේ. ඒ හින්දා මේ පල්ලෙහාම දරුවෝ අහිංසකම දරුවෝ මේකේ වග උත්තරකාරයෝ බවට පත් කරගෙන අයිස් මද්ද්‍රව්‍යයේ විනාශය සහ වේදනාව දරුවන් පිට පැටවීම මං හිතනවා භයානක උවදුරක්. මේ උවදුර අයිස් වලින් රට විනාශ වෙනවට වඩා භයානක උවදුරක් කියලායි මම හිතන්නේ මේ දරුවෝ අපයෝජන කරන එක.